ලෝකයේ විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරුබවතුන් අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිණෙන වගයි. තම අසහාය දැනුම දැයේ දූ පුතුණට විසරණය කරනවස් ටෙක්ප්‍රො සයන්ස් YouTube චැනලය ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාල වකවානුවක් තුළ YouTube සයිබ අවකාශයේ විද්‍යා චැනල් අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුර කාල ප්‍රස්ථාර අතරින් ඌණන අනුනන විභාජනයෙන් පරමාණු අණු මවුල අවකාඩෝ නියත පසක් කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිස්කයේ පතුලටම කාවදන ඔන්ලයින් විද්‍යා පන්තිය ඇරඹුණා. දැන්ම ලියපදිංචි වන්න. අමතන්න 071-12-53-200 දුරකථන අංකයට. එනම් අපි සූදානම් වෙන්නේ දෙවැනි වාරයේ පේපර් එක සාකච්ඡා කරන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නය. රූපේ දැක්වෙන ජීවියා අයත් ජීවී කාණ්ඩය. මේ ඉන්න ජීවියා මොකෙක්ද කියලා අහනවා පුතේ. මෙන්න මේ සත්‍ය ජීවියා ඉන්නවා කොළ පාටට ඉන්නවා. ඒ කියන්නේ මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එහෙනම් මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවියෙක් වෙන්න ඕන. බැක්ටීරියාව ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ අයින් කරන්න. දිලීර ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ අයින් කරන්න. ප්‍රොටෝසෝවාවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ අයින් කරන්න. හැබැයි ඇල්ගී ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මේ කෂිකා දෙකක් තියෙනවා මෙයාට. මෙයා තමයි පුතේ මොනඩොමනාස්ද? ක්ලැමිඩොමනාස්. මේ ඉන්නේ ක්ලැමිඩොමනාස්. එන පළවෙනි එකට පිළිතුර ක්ලැමිඩොමනාස්. මම යනවා දෙවෙනි ප්‍රශ්නයට. මේ මාතරින් චුම්බක ද්‍රව්‍යයක් නොවන්නේ කුමක්ද? චුම්බක ද්‍රව්‍යයක් කියන්නේ පුතේ මේ චුම්බක ආකර්ෂක ද්‍රව්‍යයක් නොවන්නේ. පුතේ මෙතනින් තුන් දෙනෙක් චුම්බක ආකර්ෂක ද්‍රව්‍ය වෙනවා. ඒවා තමයි වානේ, නිකල් සහ ක්‍රෝමියම්. අබැයි රිදී කියන ලෝහය චුම්බක ආකර්ෂක ද්‍රව්‍යයක් නොවන බව. එහෙම නැත්නම් ඒක චුම්බකයකට ඇලෙන්නේ නැහැ, කාන්දමකට ඇලෙන්නේ නැහැ. එන්නේ ඒක ඔයා හොඳින් මතක තියාගන්න ඕන. එහෙනම් දෙකට උත්තරේ 3. මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව වන්නේ කුමක්ද? මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව. ඒ කියන්නේ අපිට ඇහෙන පරාසය අපිට කීයේ ඉඳලා කීය වෙනකන්ද ඇහෙන්නේ? අපිට ඇහෙන්න පුතේ හර්ට්ස් 20 සිට හර්ට්ස් 20000 දක්වා පමණයි. අපිට ඇහෙන්නේ හර්ට්ස් 20 සිට 20000 දක්වා පමණයි. පුතේ හර්ට්ස් 20ට අඩු ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. හර්ට්ස් 20000ට වැඩි ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. ඔය පරාසය තමයි අපිට ශබ්ද ඇහෙන්නේ. එහෙනම් හර්ට්ස් 20ත් 20000ත් අතර තමයි අපිට ශබ්ද ඇහෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. ජල සංරක්ෂණ පටක ඇති පත්‍ර සහිත ශාකයක් වන්නේ මින් කුමක්ද කියලා අපෙන් අහනවා. මේ ජලය ආරක්ෂා කරන පටකයක්. එහෙම නැත්නම් ජලය තියාගෙන ඉන්න පටකයක්. තියෙන ශාකය. එහෙම නැත්නම් පත්‍ර සහිත ශාකය තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. පුතේ මෙතන ශාක හතරක් තියෙනවා. ඕළු, මිරිස්, අක්කපාන, කොමාරිකා. අයින් කරන්න මිරිස්. මිරිස් පත්‍රවල වතුර තියාගෙන නැහැ නේ, අයින් කරලා දාන්න. ඕළු නම් වතුරේ තමයි හැදෙන්නේ. හැබැයි ඕළු පත්‍රවල ජලය සංරක්ෂණය කරන්නේ නැහැ. අක්කපානයි කොමාරිකායි දෙකේම ජලය සංරක්ෂණය කරනවා. හැබැයි වැඩි ජල ප්‍රමාණයක් සංරක්ෂණය කරන්නේ කොමාරිකාවල. කොමාරිකාව. පැහැදිලි. හරි. පස්වෙනි ප්‍රශ්නය කියන්නේ. ලෝහයකට පොදු ලක්ෂණයක් නොවන්නේ කුමක්ද? ලෝහයකට පොදු ලක්ෂණයක් නොවන්නේ. අපිට මේ පදාර්ථේ වර්ග කරන්න පුළුවන් ලෝහ සහ අලෝහ විදියට. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය වර්ග කරන්න පුළුවන් ලෝහ සහ අලෝහ විදියට. එතන ලෝහ වලට ලක්ෂණ සෙට් එකක් තියෙනවා. අලෝහ වලට ලක්ෂණ සෙට් එකක් තියෙනවා. දැන් මෙතන තියෙන ලෝහ ලක්ෂණ සෙට් එක මෙන්න. මතු පිට දිස්නයක් තිබීම. ඒක හරි. විදුලි සන්නායකතාවය. ඒ කියන්නේ විදුලිය ගමන් කරනවා. ඒක හරි. තාප සන්නායකතාව. ඒක හරි. තාපය ගමන් කරනවා පුතේ. හැබැයි බංගුර බව නැහැ. බංගුර බව නැහැ. බංගුරයි කියලා කියන්නේ මොකද්ද? තැලන කුට. එහෙම නැත්නම් මිටියක් වැනි දෙකින් තැලුවම කුඩු වෙලා යනවා. ආන්න බංගුර බව. මේ තියෙන යකඩයක්. මේක තැලුවම කුඩු වෙන්නේ නැහනේ. එක්ක තහඩුවක් වෙනවා, එක්ක කම්බියක් වෙනවා. ඒ කියන්නේ ආහන්නේ බවයි, තන්නේ බවයි තමයි පෙන්වන්නේ. එනමුත මෙතන පිළිතුර බංගුර බව. බංගුර බව. හයවෙනි ප්‍රශ්නේ. මේ අතරින් රසායනික විපර්යාසයක් වන්නේ කුමක්ද? රසායනික විපර්යාසයක් වෙන්නේ මොකද්ද?
ඒ කියන්නේ පුතේ ආරම්භක ද්‍රව්‍ය ඵලබවට පත් වුණාට පස්සේ ඵලවලින් නැවත ආරම්භක ද්‍රව්‍ය හදන්න බැරි නම් අපි කියනවා ඒකට රසායනික විපර්යාසයක් කියලා. ඒ වගේම රසායනික විපර්යාස වලදී ප්‍රතික්‍රියක වලින් නව ද්‍රව්‍ය එහෙම නැත්නම් ඵල නිෂ්පාදනය වෙනවා. හැදෙන්නේ නව දේවල් අලුත් දේවල් හැදෙනවා. අර මුල් දේවල් නෙවෙයි අලුත් දේවල් හැදෙන. හරි. එහෙනම් ලුණු ජලයේ දිය කිරීම භෞතික විපර්යාසයක්. ඉටි රත් කරන විට දියවීම භෞතික විපර්යාසයක්. කලුගල් කැබලි වලට කැඩීම භෞතික විපර්යාසයක්. හැබැයි මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරවුවොත් පුතේ සුදු පාට දීප්තිමත් දැල්ලක් සහිතව මෙන්න මේ වගේ දැල්විලා සුදු පාට කුඩක් ඉතිරි වෙනවා. මේ සුදු කුඩෙන් නැවත අපිට මැග්නීසියම් පටිය ගන්න බෑ. එහෙනම් පුතේ පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 3. මේක රසායනික විපර්යාසයක්. රසායනික විපර්යාසයක්. 7 වෙනි ප්‍රශ්නේ. මේ වාතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. මේ චුම්බක පාඩමින් ප්‍රශ්නේ අහලා තියෙනවා. සජාතීය චුම්බක ද්‍රව්‍ය අතර ආකර්ෂණ බල ඇති වේ. ඒ කියන්නේ සමානයෙන් ඇලෙනවලු ආකර්ෂණය වෙනවලු. නෑනේ බොරුනේ. මේ NN විකර්ෂණය වෙනවා SS විකර්ෂණය වෙනවා. දෙවෙනි එක. විජාතීය චුම්බක ද්‍රව්‍ය අතර ආකර්ෂණ බල ඇති වේ. විජාතීය කියන්නේ වෙනස් වේ. NS SN ඔන්න බලන්න මේ NS මෙන්න ආකර්ෂණය. SN මෙන්න ආකර්ෂණය. එහෙනම් පුතේ මේ පිළිතුර හරි. විජාතීයව ආකර්ෂණය වෙනවා සජාතීයව විකර්ෂණය වෙනවා මතක තියාගන්න මේක හොඳින් උතේ 8 වෙනි ප්‍රශ්නේ ඝන අවස්ථාවේ පවතින දෙයක් රත් කිරීමේදී ද්‍රව බවට පත්වීම හඳුන්වන්නේ ඝනයක් තියෙනවා ඒක ද්‍රවයක් වෙනවා රත් කරලා තමයි වැඩේ කරන්නේ ලුණු කැටයක් ගන්නවා ලුණු කැටේ රත් කරලා ලුණු ද්‍රවය හදා ගන්නවා මේක අවස්ථා විපර්යාසයක් මේකට කියන්නේ පුතේ මොණයනේද විලයනේ කියලා කියන්නේ මේකට අපි කියන්නේ විලයනේ කියලා. හොඳයි 9 වෙනි ප්‍රශ්නේ. විදුල ධාරාවේ තාපන ඵලයේ ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් වන්නේ. මේ ගිය සතියේ කතා කරපු දේවා. තාපන ඵලය විදුලියෙන් තාපය හදා ගන්න අවස්ථාවක්. ඒක ප්‍රයෝජනවත් වෙන එකක්. දැන් පළවෙනි පිළිතුර බලන්න සූත්‍රිකා බල්බයක් දැල්වීමේදී තාපය පිට වෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ බල්බ් එකක් පත්තු කරලා තාපය පිට කර ගන්න එක නෙවෙයිනේ. එහෙනම් පුතේ ප්‍රයෝජනයක් වෙන්න ඕනේ. දෙවෙනි එක ලස්සනයි විදුලි ස්ට්‍රික් එකකින් වැඩි මදිනුකට. දැන් මේ ෂර්ට් එක අයන් එකෙන් මැද්දා. එතකොට පුතේ මං තාපය තමයි ප්‍රයෝග කරගත්තේ. ඒ තාපය හැදුවේ විදුලියෙන්. එහෙනම් විදුලියේ තාපන ඵලය තමයි මම මේදී ප්‍රයෝජනයට ගත්තේ. ප්‍රයෝජනයට ගත්තේ. එහෙනම් පිළිතුර අංක 2. තේ දාමිනි ප්‍රශ්නේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක අතරින් බාහිර සාධකයක් නොවන්නේ උදේ ප්‍රභා සංශ්ලේෂණයට කැලි බෑලි හතරක් ඕන අමුද්‍රව්‍ය හතරක් ඕන දේවල් හතරක් ඕන සූර්යාලෝකය ඕන ජලය ඕන හරිත ප්‍රදෝන කාබන් ඩයොක්සයිඩ් ඕන ඕකෙන් ආලෝකය එහෙම නැත්නම් සූර්යාලෝකය ගන්න එළියෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්න එළියෙන් එළියෙන් ගන්න ජලය ගන්න එළියෙන් පසෙන්නේ ගන්න ජලය එළියෙන් අභ්‍යන්තර සාධකයේ වෙන්නේ ඒ කියන්නේ මේ ගහේ අස්සෙම තියෙන සාධකයේ වෙන්නේ පුතේ නම් මොකද්ද හරිත ප්‍රද එහෙම නැත්නම් ක්ලෝරොෆිල් ඒක අභ්‍යන්තර සාධකේ ඉතුරු සාධක තුනම බාහිර සාධක ඒ බාහිර සාධක වලින් පුතේ දෙකක් අමුද්‍රව්‍ය ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ප්‍රභා සංශ්ලේෂණයට ඕන ශක්තිය ගන්න ආලෝක ශක්තිය විදියට තමයි ගන්න හරි ඒවත් මතක තියාගන්න 11 වෙනි ප්‍රශ්න මධ්‍ය ස්නායු පද්ධතියට අයත් කොටස් අතරින් දේහයේ සමතුලිතතාවය අපේ බැලන්ස් එක තියාගන්නේ මොකෙන්ද මධ්‍ය ස්නායු පද්ධතිය කියලා කියන්නේ මොළය හා සුෂුම්නාව මොළය හා සුෂුම්නාව මේ සමතුලිතතාවය පාලනය කරන්නේ මොළයෙන් මොළේ කෑලි තුනක් තියෙනවා මේ තියෙන්නේ මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකය මේකෙන් සමතුලිතතාවය බැලන්ස් එක තියාගන්නේ පුතේ අනුමස්තිෂ්කයෙන් බැලන්ස් එක තියාගන්න සමතුලිතතාවය තියාගන්න 11 වෙනි ප්‍රශ්නේ සමමගින් ඉටුවන කෘත්‍යයක් නොවන්නේ කියන වචනේ වැදගත් මෙතන සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කරනවද ඔව් මේ කෙනිත්වොත් ඌයි කියනවා යා සංවේදී විටමින් D හදලා දෙනවා සමෙන් විටමින් D හදනවා වෛස්රාවී කාර්ය ඉටු කරනවද ඔව් දහදිය පිට කරනවා ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා නොකරනව නෙවෙයි ක්‍රියා කරනවා එනම් පිළිතුර 4 මුල් මගින් ප්‍රජන්නේ සිදු කරන ශාක පමණක් ඇතුළත් පිළිතුර මුල් මගින් ප්‍රජන්නේ කරන ඒවා මේයි තියෙන්නේ කරපිංච පෙර බෙලි රටදෙල් නිර්මාණේ මේවා පුතේ මුල් වලින් ප්‍රචාරණය කර ගන්න පුළුවන් මුල් වලින් අනුශාක හදා ගන්න පුළුවන්
එහෙනම් මුන් දෙන්න ඉන්න මෙතන අපේ පිළිතුර වෙන්නේ කරපිංචයි බෙලි කරපිංච සහ බෙලි කියන්නේ පුතේ මුල් වලින් ප්‍රචාරණය කරගන්න අලුත් ශාක හදන්න පුළුවන් දෙකක් ඉතුරු ඒවත් මතක තියාගන්න රටදෙල් peer සහ නිල්මානි ආතරින් ප්‍රශ්නේ ගිනි ත්‍රිකෝණයේ සඳහන් සාධක වන්න මේ ගින්නක් ඇතිවීමට බලපාන සාධක තුනක් තියෙනවා එකක් තමයි 10 ද්‍රව්‍ය 10 ද්‍රව්‍ය පිච්චෙන්න දෙයක් තියෙනවා අනිත් එක තමයි ජලන උෂ්ණත්වය යම් දෙයක් දහණය වෙන්න නම් ඒක රත් වෙන්න ඕන අවම උෂ්ණත්වයක් තියෙනවා ඒ තමයි ජලන උෂ්ණත්වය ඊළඟට දහණයට දහන පෝෂකයක් ඕන දහන පෝෂකය කියලා කියන්නේ ඔක්සිජන් වායුව අවශ්‍ය වෙන එහෙනම් පුතේ මුන් තුන් දෙනාගෙන් එකෙක් අයින් කරවුවොත් අපිට දහණයක් වළක්වා ගන්න පුළුවන් ගින්නක් නිවන්න පුළුවන් එහෙනම් ගින්නකට අවශ්‍ය සාධක තුන එහෙම නැත්නම් ගින්නක් නිවීමට අවශ්‍ය සාධක තුන මෙන්න තියෙනවා ගිනි ත්‍රිකෝණේ තාපය කියලා කියන්නේ ජලන උෂ්ණත්වය ඉන්ධන කියන්නේ දාහය ද්‍රව්‍ය ඔක්සිජන් කියන්නේ දහන පෝෂකය මේ තුන් දෙනාගෙන් එකෙක් හරි නැති වුණොත් පුතේ අපිට දහණයක් සිද්ධ කරගන්න බෑ දහණයක් සිද්ධ කරගන්න බෑ එහෙනම් මේ තුන් දෙනාම ඉන්නවා තාපයේ ඉන්ධන ඔක්සිජන් හතර වෙනි පිටුපුට පාව විදියනම් 15 වෙනි ප්‍රශ්නයට වෛරස් සහ බැක්ටීරියා මගින් බෝවන රෝග පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න වෛරස් වෙන්නත් ඕන බැක්ටීරියා වෙන්නත් ඕන පළවෙනියට වෛරස් රෝගයක් දෙවෙනියට බැක්ටීරියා රෝගයක් සරම්ප සරම්ප අපි කියනවා ගෙදර දොරේ දෙයියන් ගෙලඩ කියලා හදන්නේ කවුද වෛරසයක් එහෙනම් අපේ ගැලපෙනවා ෂේ රෝගය ටියුබකියුලෝසිස් කියන බැක්ටීරියාව හදන්නේ එහෙනම් පුතේ පළවෙනියටම පිළිතුර තියෙනවා අපි ඉතුරු වුණ පොඩ්ඩක් ඕනනම් බලමු ලාඳුරු ලාඳුරු හදන්නේ පුතේ බැක්ටීරියාවේ බැක්ටීරියා ඩෙන්ගු හදන්නේ වෛරසයක් ඩෙන්ගු හදන්නේ වෛරසයක් ක්ෂය රෝගයයි ලාඳුරුයි හරියනම් මැලේරියාව ප්‍රොටෝසෝවාවේ මැලේරියාව හදන්නේ ප්‍රොටෝසෝවාවේ ඒකත් මතක තියාගන්න 16 වෙනි ප්‍රශ්නේ පදාර්ථයට උදාහරණයක් ලෙස ගත හැක්කේ පදාර්ථය කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දෑ ස්කන්ධයක් තියෙන ඕන අවකාශයේ ඉඩක් ගන්න ඕන දොනියට ඒ දෙකම නැහැ ආලෝකයට ඒ දෙකම නැහැ තාපයට ඒ දෙකම නැහැ හැබැයි වාතයට ස්කන්ධයකුත් තියෙනවා එයා අවකාශයේ ඉඩකුත් ගන්නවා අවකාශයේ ඉඩකුත් ගන්නවා 17 වෙනි ප්‍රශ්න මේ තියෙන්නේ මුත්‍රා සාම්පලය අපෙන් අහනවා නිරෝගී අයෙක්ගේ මුත්‍රවල අඩංගු නොවන සංයෝගයකි නිරෝගී කෙනෙක්ගේ මුත්‍රවල අඩංගු නොවන සංයෝගයකි මුත්‍රවල නැති දෙයක් ගැන අපි ප්‍රශ්න කරමු හරි මෙන්න මුත්‍රාවල නිරෝගී කෙනෙක්ගේ මුත්‍රාවල තියෙන දේවල් ජලයේ 96යි යූරියා 102යි ලවණ 102යි යූරික් අම්ලයේ අංශු මාත්‍රයක් උතේ කිසිම නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල ග්ලූකෝස් තියෙන්න බෑ ග්ලූකෝස් තියෙන්න බෑ එහෙම තිබ්බොත් එයාට ලෙඩක් ඒක දියවැඩිය රෝගේ වෙන්නත් පුළුවන් දියවැඩිය රෝගේ වෙන්නත් පුළුවන් එහෙනම් පිළිතුර ග්ලූකෝස් පිටිපන්දන් දැල්ලක් මේ විදිහට පත්තු කරලා මේ යකඩ බටයක් දානවා මෙන්න මේ අදීප්ත කලාපයේ තුලට දාලා මෙතනින් පොඩි ගිනි කූරක් ගැහුවා මේක පත්තු වෙනවා හරි තුරුට්ටුව පත්තු කරා වගේ පත්තු වෙනවා හරි දැන් අපෙන් අහනවා මොකද්ද ඇයි මොකක් නිසාද මේ පත්තු වෙන්නේ කියලා අහන උදේ මෙතන තියෙනවා නොදැවුණු ඉටි වාෂ්ප නොදැවුණු ඉටි වාෂ්ප තියෙන අන්න ඔය ඉටි වාෂ්ප නිසා තමයි මෙතන මේ ඉස්සරහින් අපිට බටයක් දාලා ගිනි දැල්ලක් දැල්ලව ගන්න පුළුවන්කම තියෙන්නේ හරි ජලයේ සහ ලුණු ද්‍රාවණයක සමාන පරිමාණයක් විතර මග්ගාව තියෙනවා ජල සාම්පලයක් මිලිලීටර් 50යි මග්ගාව තියෙනවා ලුණු දිය කරගත්ත ජල සාම්පලයක් මිලිලීටර් 50යි පරිමාව සමානයි නිවැරදි වන්නේ අහන්න ලුණු වල ස්කන්ධය වැඩි හරිනේ ලුණු වල ස්කන්ධය වැඩි ලුණු වල ස්කන්ධය වැඩි ස්කන්ධය එකිනෙකට සමානයි වැරදි බොරු ස්කන්ධ එකිනෙකට සමාන වෙන්නේ නැහැ ජලයේ ස්කන්ධය අඩුයි ඔව් ජලයේ ස්කන්ධය අඩුයි හරි එහෙනම් පුතේ ඒ හරි සී හරි ඒ සී හරි ඒ සී එන්නේ පිළිතුර හරි මෙතන මේ අහන්නේ ඝනත්වයේ සම්බන්ධව පුතේ අහන්නේ මතක තියාගන්න ඝන ඒකක පරිමාවක ස්කන්ධය තමයි ඝනත්වය කියලා කියන්නේ පරිමාව සමාන වුණාට ස්කන්ධය වෙනස් වෙන්න පුළුවන් ස්කන්ධය වෙනස් වෙන්න හරි ස්කන්ධය වෙනස් වෙන්න මතක තියාගන්න ඉතින් ප්‍රශ්න ජාලාකාර නාට්‍ය විඤ්ඤාසයක් කිසිම හැඩයක් නැති සමාන්තර නැති ජාලාකාර නාට්‍ය විඤ්ඤාසයක් තියෙනවා. පුතේ මතක තියාගන්න ඒක බීජ පත්‍රි ශාක තාල කුලේ ශාකවලට තියෙන්නේ සමාන්තර නාට්‍ය විඤ්ඤාසයක්. මෙතන ඉන්න තාල කුලේ උන් අයින් කරමු. උණ කිතුල් පොල්
තරලව තාලපු අයින් කරලා දාන්න. හැබැයි ඉතිරි වෙනවනේ කොස් මෙන්න ජාලාබ නාරටි විඤ්ඤාසයක් නේ. ජාලාබ නාරටි විඤ්ඤාසයක් තියෙනවා. ජාලාබ නාරටි විඤ්ඤාසය. ඔක්සිජන් වායුව සිලින්ඩර් තුර ගබඩා කිරීමේදී භාවිත කර ඇති භෞතික ගුණයකි. මේ දවස්වල වැදගත්ම වායුව ඔක්සිජන් වායුව. රටේ ඔක්සිජන් වායුව නිෂ්පාදන ධාරිතාවය ඉක්මවා ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා. මේ තියෙන ඔක්සිජන් සිලින්ඩර්. ඒත් මේ ඔක්සිජන් ගබඩා කරනකොට මේ සිලින්ඩර් තුල ඒ වායුවේ කුමන ගුණයද අපි යොදා ගන්න කියලා අහනවා. කුමන භෞතික ගුණයද යොදා ගන්න කියලා අහනවා. උදේ අපි යොදා ගන්න සම්පීඩිතතාවය කියන ගුණය. සම්පීඩිතතාවය කියලා කියන්නේ මේ තෙරපි මෙන් පරිමාව අඩු කරන්න පුළුවන් හැකියාව. මේ තෙරපලා තෙරපලා එහෙම නැත්නම් පීඩණය යොදලා පරිමාව අඩු කරන්න පුළුවන් අපි කියන එක සම්පීඩ්‍යයි කියලා. ඒ જાතිය ඒ පදාර්ථය. ඝන ද්‍රව වායු කියන පදාර්ථයේ භෞතික ආකාර වලින් වායු කියන පදාර්ථයේ පමණයි සම්පීඩිතතාවය පෙන්වන්නේ. ඒ තෙරපි මෙන් පරිමාව අඩු කර ගන්න පුළුවන්. පරිමාව අඩු කර ගන්න. මතක තියා ගන්න. කොරල සහිත වියලි සමක් කොරල තියනවා සම වියලි එක සතෙක්. කොරල රහිත ග්‍රන්ථිමය සමක් කොරල නෑ ග්‍රන්ථි තියන සමක්. කොරල සහිත වියලි සමක් තියෙන්නේ පුතේ ගොඩබිම ජීවත් වෙන කට්ටියට විශේෂයෙන් උරගයින්ට. කොරල රහිත ග්‍රන්ථිමය සමක් තියෙන්නේ ගොඩබිමයි ජලයේ දෙකම ඇසුරු කරගෙන ජීවත් වෙන කට්ටියට උබේ ජීවි. එහෙනම් මෙතන හොයන්න ඕන උරගෙක් හොයාගන්නත් ඕන ඊළඟට හොයාගන්න ඕන උබේ ජීවියෙක්. ලස්සනයි පිළිතුර පළවෙනි එකේම තියෙනවා ඉබ්බා උරගෙ කොරල සහිත වියලි සම. ගෙම්බා කොරපතු රහිත ග්‍රන්ථිමය සමක්තිය. ග්‍රන්ථිමය සමක්තිය. එහෙනම් පිළිතුර ශේෂ්ඨ චාරිකාවකදී හමු සත්වයේ පහත ලක්ෂණ නිරීක්ෂණය කිරීමට හැකිවිය. මම මේ ශේෂ්ඨ චාරිකාවේදී මුණ ගැසුණු සත්වයා ගෙනාවා. මේ ඉන්නේ යා. මේ ඉන්නේ මෙයාව තමයි දැක්කේ. හරි. දේහේ ඛණ්ඩණය වී ඇත. ඔවුනි හිස උරස උදරය. මේ ලස්සනයි මේ හිස උරස උදරය. හරි. දීපාර්ශ්වික සම්මිතියක් තියෙනවා. දේහේ එක් අක්ෂයක් ඔස්සේ පමණක් කැපීමෙන් සමාන භාග දෙකක් ගන්න පුළුවන්. හරිනේ පුතේ ඒකත් හරි. ඒකත් හරි. දේහේ මතුපිට බාහිර සැකිල්ලක් තියෙනවා. ඔව් මේ කට්ටක් තියෙනවා පොඩිනේ. රයිට්. එහෙනම් මේ ඉන්නේ කෘමියේ. කෘමිය අයිති වෙන වංශයනේ දැන් වැඩේ. කෘමිය අයිති වෙන්නේ පුතේ ආත්‍රකෝඩා වංශයට. කෘමියෙන් අයිති වෙන්නේ ආත්‍රකෝඩා වංශයට. හොඳයි. පාද දැක්කෙන සංකේත පිළිවලින් පළවෙනියට ඉන්නේ පුතේ ප්‍රතිරෝධකයා. ඊයේ පෙරේද ඉවර කරපු පාඩම් මේවා. ප්‍රතිරෝධකයා. මේ තියෙන්නේ මොකද්ද? වියලි කෝෂය. මේ තියෙන්නේ බල්බය. එහෙනම් ප්‍රතිරෝධකය, විද්‍යුත් කෝෂය, බල්බය. උතේ ගැඩවිලා කරපොත්තා මැඩියා කූඩැල්ලා ඉන්නෝ. සකණ්ඩ පණුව කවුද කියලා අහනවා මුන් හතර දෙනාගේ. සකණ්ඩ පණුවන් කියලා කියන්නේ ඛණ්ඩණය වෙච්ච ඛණ්ඩණය වෙලා තියෙන. මේ මේගොල්ලන් මේ ඛණ්ඩ තියෙනවා. ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා. පැඩ්මේ ඉන්න සකණ්ඩ පණුව තුන් දෙනෙක්. පත්තෑ පණුව පත්තෑ යනවේ පත්තෑ පණුව මෙයාට ඉංග්‍රීසියෙන් කියන්නේ නෙරෙයි. ගැඩවිලා කූඩැල්ලා. සකණ්ඩ පණුව. එහෙනම් මෙතන ඉන්න සකණ්ඩ පණුව දෙන්න ගැඩවිලයි කූඩැල්ලයි. මුන් තුන් දෙනා අයිති වෙන්නේ පුතේ ඇනලිඩාවන්ට. ඇනලිඩාවන්ට. එහෙනම් මෙතන උත්තරේ බාර ගමු අපි. C සහ D කියන වැරදිනේ. සකණ්ඩ පණුවන් ලෙස හඳින්වෙන්නේ නේ අහන්නේ නේ. රයිට්. එහෙනම් මේ C සහ D නෙවෙයි යා. AD AD පළවෙනි එක එන්න ඕන මේකට පළවෙනි එක එන්න ඕන හරි පළවෙනි එක එන්න ඕන C සහ D නේ මේ ආපු පිළිතුර වැරදි පළවෙනි එක එන්න ඕන A සහ D තමයි එන්න ඕන A සහ D right 26 වෙනි ප්‍රශ්නේ ගෙන්දගම් ගෙන්දගම් කියන්නේ සල්ෆර් වලට මේ තියෙන්නේ සල්ෆර් මේක අලෝහයක් පුතේ අලෝහයක් එහෙනම් අලෝහ තමයි පෙන්වන්නේ බංගුරතාව මිටියකින් ගැහුවත් කුඩු වෙනවා මේක එහෙනම් මේ ප්‍රකාශයේ සත්‍යයයි ප්‍රකාශයේ සත්‍යයයි ප්‍රකාශයේ සත්‍යයයි ජලයේ තාපාංකයේ සෙල්සියස් අංශක 100යිලු තාපාංකයේ කියන්නේ පුතේ ද්‍රවයක් වායුවක් බවට පත්වන උෂ්ණත්වය ජලයේ කියන ද්‍රවය වායුවක් කරන්න ඕන නම් සෙල්සියස් අංශක 100ක් දෙන්න ඕන තමයි එහෙනම් එයාගේ තාපාංකයේ 100යි තමයි ජලයේ තාපාංකයේ 100යි සමන්ල අයත් වන්නේ ඇන්ලිඩා වංශයටයි බොරුණී ඇන්ලිඩා වංශයේ සත්තු තුන් දෙනා ඉනවා ඉගෙන ගත්තේ නෙරෙයිස් එහෙම නැත්නම් පත්තෑපණුවා කූඩැල්ලා සහ ගැඩවිලා
දැන් මෙයාගේ තියෙනවනේ මේ සන්ධි සහිත උපාංග ඒ නිසා මෙයා සන්ධි පාදකේ මේ අයිති වෙන්නේ ආත්‍රපෝඩාවන් එහෙනම් මේ ප්‍රකාශය අසත්‍ය හිමායනේ යනු ඝණයක් ද්‍රවයක් බවට පත්වීමයි හිමායනේ කියලා කියන්නේ ඝණයක් ද්‍රවයක් බවට පත්වන එකලු පුතේ ඝණයක් ද්‍රවයක් බවට පත්වනවාට කියලා කියන්නේ විලයනේ ද්‍රවයක් ඝණයක් බවට පත්වෙනවා නම් අපි ඒකට කියනවා හිමායනේ කියලා ඒ වගේ අයිතන වතුර වීදුර ෆ්‍රිජ් එකේ තියෙනවා ඩීෆ්‍රිජර් එකේ තියෙනවා හරි අධි සීතකරණයේ තියෙනවා ඒකර මොකද්ද වෙන්නේ ඝණයක් බවට පත් වෙන අන්න අපි කියනවා හිමායනේ බවට පත් වුණා ජලය කියලා එහෙනම් මේ ප්‍රකාශය අසත්‍ය මේ ප්‍රකාශය අසත්‍ය ප්‍රසාරණ යන රසායනික විපර්යාසයේ ප්‍රසාරණය කියලා කියන්නේ පුතේ යම් දෙයක් රත් කරාට පස්සේ අවකාශය ගන්නා ඉඩ ප්‍රමාණය වැඩි කර ගන්න එහෙම නැත්නම් පරිමාව වැඩි කර ගන්න ඇණයක් ගන්න රත් කරන්ඩ එතකොට ඒකේ දිග චුට්ටක් වැඩි කර ගන්න සදා කාලිකවම දිග වැඩි කර ගන්නවද නැහැ සිසිල් වුණාට පස්සේ පුතේ යා තිබ්බ තත්වෙටමපත් වෙනවා තිබ්බ තත්වෙටමපත් වෙනවා එහෙනම් ඒක මොන විපර්යාසයක්ද භෞතික විපර්යාසයක් ප්‍රසාරණය කියන්නේ භෞතික විපර්යාසයක් එහෙනම් ප්‍රකාශය අසත්‍ය ගැළපෙන පිළිතුර තෝරන්න කැරට් ශාකයේ ආහාර සංචිත කර ඇති ව්‍යුහය කැරට් වල ආහාර සංචිත කරන්නේ මුදුන් මුලේ තමයි ආහාර සංචිත කරන්නේ කැරට් වලයක් අරගෙන බලන්න ඒ මුදුන් මුලෙන් ඇවිල්ලා තියෙන චූටි චූටි පාර්ශ්වික මුල් ලැබෙන කැරට් වල පුතේ මුදුන් මුලේ තමයි ආහාර සංචිත කරන්නේ අර්ථාපල් අලය කියලා කියන්නේ අලයක් නෙවෙයි ඒක භූගත කඳා ඒක භූගත කඳා ඒකෙන් පුළුවන් නව ශාකයක් ඇති කරගන්න නව ශාකයක් ඇති කරගන්න පුළුවන් දේහේ අරිය සම්මිතියක් පෙන්නයි ඒ කියන්නේ පුතේ කේන්ද්‍රයේ ඔස්සේ යන ඕනෑම තලයකින් කැපීමෙන් සමාන භාග දෙකක් ගන්න පුළුවන්. අරිය සම්මිතික සතෙක් කියලා කියනවා. එහෙම සතෙක් තමයි නිඩාරියාව. එහෙම සත්තු ඉන්න වංශයක් තමයි නිඩාරියාව. ඔය ජෙලිෆිෂ්ලා එහෙම නැත්නම් හයිඩ්‍රා නේ ඕන කොරල් බුහුබාවු අයිති වෙන්නේ පුතේ නිඩාරියාවන්ට. සන්ධි සහිත උපාංග තියෙන්නේ පුතේ මොන පෝඩාවන්ටද? ආත්‍ර පෝඩාවන්ට. විශේෂයෙන් කෘමීන්ට. රුමීන්ට සමන් ලැබපත් පුරා ඉස්ස පොකිරිස්ස කකුළු ඕකයිති ඔය හැම එකෙක්ම අයිති වෙන්නේ ආත්ම කෝඩාවන්ට කොඳු ඇට පෙලක් සහිත ජීවි කාණ්ඩය ඔයාගේ කොඳු අත ගාලා බලන්න නේ ඔයාට තියෙන කොඳු ඇට පෙලක් ඔයා අයිති වෙන්නේ මොන පායින්ටද ශීරපායින් ශීරපායින්ටයි වෘක්ක වලට රුධිරය සපයයි වෘක්ක කියන්නේ වකුගඩු වකුගඩු වලට රුධිරය සපයන්නේ පුතේ වෘක්කීය දමනියෙන් මොලේ ආරක්ෂාවට පුතේ තියෙනවා මෙනින්ජිය පටල ඒ වගේම මොලේ ආරක්ෂාවට තියෙන පුතේ තරලයක් මස්තිෂ්ක සුෂුම්නා තරලය ඒවත් ඔය ගමන් මතක තියාගන්න ඔය ගමන් මතක තියාගන්න මොලේට අයත් කොටසක් මොලේ කෑලි 3යි පුතේ මොනවාද ඒ කෑලි 3 මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකය පිළිතුර වෙනව මෙතෙන්ට දේහේ හා මොලේ අතර පණිවිඩ සම්ප්‍රේෂණය කරන්නේ පුතේ දේහේ සහ මොලේ අතර පණිවිඩ සම්ප්‍රේෂණය කරන්නේ සුෂුම්නාව මගින් තමයි දේහය හා මොළය අතර පණිවිඩ ටික හුමාරු කරගන්නේ චර්මය හා අපචර්මයේ පීඨන්නේ සමේ චර්මය හා අපචර්මයේ පීඨන්නේ සමේ පරිවරිද් දාන්න තියෙන මුල් ආර්ථ සුත්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන් හුක් විසිනි ඔව් මෙයා තමයි ඉස්සල්ලාම සුත්‍ර ජීවියෙක් මේ ලෝකේ තමන්ගේ ඇහැට දැක්කේ අන්වීක්ෂෙන් තමන්ගේ ඇහැට දැක්ක පළ ඒ කියන්නේ සුත්‍ර ජීවියෙක් දැකපු පළවෙනි පුද්ගලයා මෙයා. එහෙම කියන්න පුළුවන් නේ. හරි. එහෙනම් ප්‍රකාශය හරි. චුම්බක ද්‍රවල සැඳින්නේ චුම්බකයක චුම්බක ගුණ වැඩියෙන්ම ඇති ප්‍රදේශයයි. චුම්බක ද්‍රව කියලා කියන්නේ චුම්බක ගුණ වැඩියෙන්ම තියෙන තැන්ලු. හරිනේ හරිනේ චුම්බකයක චුම්බක බලය වැඩියෙන්ම තියෙන තැන තමයි චුම්බක ද්‍රව කියලා කියන්නේ. ශබ්දේ කන වෙත යොමු කිරීමට කම්පේදී අවශ්‍ය නැල්ලු. ඒ මොන කරු කතාවක්. කම්පේදී වලින් තමයි ශබ්දේ කන වෙත යොමු කරන්නේ ප්‍රකාශය වැරදි. ලොඩියන් නැත්තන්නේ මොලස්කාවන්ට. වැරදිනේ. ලොඩියන් කියලා කියන්නේ ජෙලිෆිෂ්ලානේ. ජෙලිෆිෂ්ලා අයිති වෙන්නේ නිඩාරියාව. ඔය මොලස්කාවන්ට අයිති වෙන්නේ කවුද අපේ මේ ගොළුබෙල්ලෝ, හංගොල්ලෝ, දෙපියම්බෙල්ලෝ. අන්න ඒ වගේ කට්ටිය තමයි ඒකට අයිති වෙන්නේ. ප්‍රකාශය වැරදි. කිඹුලා උභයජීවි කාණ්ඩයට අයත්තේ. දැන් සමහර දරුවෝ කිඹුලා වතුරේ ඉන්න නිසා කොඩි බිමක් තියෙන නිසා උභය ජීවියෙක් විදියට සලකන. වැරදි. කිඹුලා කියන්නේ හොඳ උරගේ. කිඹුලා කියන්නේ හොඳ උරගේ. පුතේ මේ උභය ජීවි කාණ්ඩයට ඇති වෙන සත්තු කීප දෙනයි. ගෙම්බා, මැඩියා, සැලමැන්දරා, නුට්ටා, පණු ගෙම්බා. ඕන්න මතක තියාගන්න. ඔය සෙට් එක විතරයි. ඔය සෙට් එක විතරයි. ගෙම්බයි, මැඩියයි,
නුට්ටයි සැලමැන්දරයි පණුගෙම්බයි එච්චරයි පුතේ අයිති වෙන්නේ උඹේ ජීවි ඒක මතක තියාගන්න 46 උක්සා කිතුල්සාක සංචිත කඳන් වේ සංචිත කඳන් ආහාර තැම්පත් කරන කඳන්ලු ඔවුනේ උක්සාකේ මැද තියෙනවා කිතුල් පිටිහෙම අපි ගන්නෙ උක්සාකේ නෙවෙයිනේ මේ කිතුල්සාකේ කිතුල්සාකේ මැද ආහාර සංචිත කරලා තිනවා අපි කිතුල් පිටි හදන්න ගන්නෙ සීනි හදන්න ගන්නවනේ උක්සාකේ ඔය මැද තියන ආහාර සංචිත ආහාරය තමයි ගන්නෙ හරි එන ප්‍රකාශය හරි ද්‍රවයක පරිමාව හා හැඩය නිශ්චිතය ද්‍රවයක පරිමාව නිශ්චිතයි මිලිලීටර 10ක් මොන භාජනයකට දැම්මත් මිලිලීටර 10ම තමයි හැබැයි ද්‍රවය දාන බඳුනේ හැඩය ගන්න ඒ මිලිලීටර 10 දාන බඳුනේ හැඩය ගන්න හැඩය නිශ්චිත නැහැ හැඩය නිශ්චිත ප්‍රකාශය වැරදි ඒකක පරිමාවක ස්කන්ධයට කියනවා ඝනත්වය හරියට ඒකක පරිමාවක ස්කන්ධයට කියන්නේ ඝනත්වය තමයි චුම්බකයක බලය පැතිරී ඇති ප්‍රදේශයේ චුම්බක ද්‍රවලු චුම්බකයක බලය පැතිරලා තියෙන ප්‍රදේශයේ චුම්බක ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ ප්‍රකාශය වැරදි විද්‍යුත් ලෝහාලේපන විද්‍යුතයේ ප්‍රකාශ බලයකට නිදිසුණක්ලු ප්‍රකාශ බලය කියලා කියන්නේ විද්‍යුතෙන් ආලෝකය ලබා ගන්න එක විද්‍යුත් ලෝහාලේපනය කියලා කියන්නේ විද්‍යුතයේ රසායනික බලයට එනම් මේ ප්‍රකාශයත් පුතේ වරදිනවා මේ ප්‍රකාශයත් වරදිනවා එනම් මෙන්න අපි ඉවර කරනවා අපේ දෙවන වාර පරීක්ෂණය